Subscribe, like and share. ඒ ඉකුන් අගෝස්තු 25 වනදා වෙලාව 5:00 පහට ආසන්නයි. වාරියපොළ පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර රාජකාරිය අවසන් මොහොතක ස්පාස්වක් ලබා ගැනීමට සිය නිල කාමරයේ අසුන් ගත්තේ සවස් කාලයේ ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික කටයුත්තකට සහභාගී වීම සඳහා ලැබී ඇති ආරාධනාව පිළිබඳ සිහිපත් කරමින් ඒ සමගම ස්ථානාධිපතිවරයාගේ නිල දුරකථනය නාද වුණා. ඇමතුමෙන් කියවුණේ වාරියපොළ වේරපොළ ප්‍රදේශයේ කුලී නිවසක අඹුසැමියන් අතර සිදු වූ ගැටුමකින් කාන්තාවක තුවාල ලබා වැටී සිටින බවයි. පණිවිඩයේ ස්වභාවය අනුව යම් අපරාධයක ස්වභාවය හඳුනාගත් ස්ථානාධිපතිවරයා වහම එම ස්ථානය බලා පිටත් වුණේ තවත් නිලධාරීන් කණ්ඩායමක් සමගින්. ඔවුන් එම ස්ථානයට යන විටන් තුවාල කාර්ය රෝහලට රැගෙන ගොස් තිබුණා. අනතුරුව වහා වාරියපොළ රෝහල වෙත ගිය නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවගේ ස්වාමියා අත් අරංගුවට ගත්තේ ලැබුණු තොරතුරු හා සාක්ෂි මතයි. පතිරාජ මුදියන්සේලාගේ ෂර්මිලා පතිරාජ 45 හැවිරිදි හෙදියක් කුරුණෑගල රෝහලේ 38 වාට්ටුවේ සේවය කළ ඇයට පිරිමි දරුවන් 3 දෙනෙක් සිටිනවා. ඇගේ ලොකු පුතා මේ වන විට උසස් පෙළ හදාරමින් සිටින අතර දෙවැනි දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටිනවා. බාලම දරුවා තවමත් දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ෂර්මිලාගේ නීත්‍යානුකූල සැමියා ග්‍රාම නිලධාරීවරයෙන් ඒ විවාහයටද ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. ඕමිය විද්‍යාලයේ ඉගෙනුම ලැබමින් සිටි ෂර්මිලාට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි වීරසේකරගෙන් ප්‍රථම පේම ඇරයුම ලැබෙන්නේ 8 වසරේ සිටියේදී. ඒ වන විට ෂර්මිලාටත් වීරසේකර පිළිබඳ උනන්දුවක් ඇති වී තිබුණා. පාසලේ අනෙක් සිසුන් හා සසඳා බැලුව විට කඩවසම් පෙනුමකට හිමිගම් කියන වීරසේකරගේ ඇරයුමට ෂර්මිලා එකඟ වුණේ ඒ හේයින්. දෙදෙනාම දක්ෂ සිසුන් වුවන් එකල සමාජ තත්ත්වයට අනුව වීරසේකරට අවශ්‍ය වුණේ ඉතා ඉක්මනින් රැකියාවක් සොයා ගැනීමයි. ඒ අනුව වීරසේකර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දොස්තරවරයෙකු ලෙස සේවයට එක් වුණ අතර ෂර්මිලා උසස් පෙළ සමත්ව හෙද සේවයට එක්වීම සඳහා අනුරාධපුර හෙද අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. හෙද පුහුණුව අවසන්ව ටික කලකින් ඔවුන් දෙදෙනා විවාහ වූයේ පාසල් වියේ සිට දුටු සිහිනය සැබෑ කරගනිමින්. එතැන් පටන් අඩදබරයක් නැතිව දරු තිදෙනෙකු ලැබෙන තෙක් සතුටින් ජීවත් වූ මොවුන් දෙදෙනාට මෑතක සිට සෙනසුරු ලැබුවේ ෂර්මිලාට වීරසේකරගේ නැති වැරදි පෙනෙන්නට වීමත් සමගයි. විවාහ ජීවිතය තුළ පුංචි පුංචි ගැටුම් ඇතිවීම මහා ලොකු දෙයක් නොවෙයි. කොන්දොස්තර සේවයෙන් ඉවත්ව ග්‍රාම නිලධාරීවරයෙකුව සිටින වීරසේකරට එය හොඳටම හුරුයි. ඒ තම වසමේ පවුල්වල ගැටලු විසඳීමට ඔහු නිරන්තරයෙන් මැදිහත් වන නිසයි. රාජකාරිය ලෙස තම වසමේ විවිධ පුද්ගල ගැටලු විසඳීමට මැදිහත් වන වීරසේකර තම බිරිය විටින් විට එල්ල කරන ඇනුම්පද ඉවසිල්ලෙන් විඳදරා ගත්තේ තම ප්‍රතිචාර හේතුවෙන් ගැටලුව තවත් දුරදිග යාම වැළැක්වීම සඳහායි. මේ වන විට අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ඉදිකර ගැනීමට ඔවුන් සමත්ව තිබුණන් ෂර්මිලා බලාපොරොත්තු වෙන මොකක්දෝ අඩුවක් ඔවුන් අතර තිබෙන්නට ඇති. අවසානයේදී 2010 වර්ෂයේ දිනක වීරසේකර සමග බහින් බස් වූ ෂර්මිලා වැඩිමහල් දරුවා බාල දරුවාන් රැගෙන නිවසින් පිටත් වී ගියා. වීරසේකර සිතුවේ ඇය තම මවගේ නිවසට යන්නට ඇති බවයි. සවස් කාලයේ වීරසේකර නැන්දම්මාගේ නිවසට ගියේ ඒ පිළිබඳව සොයා බැලීමටයි. ඒත් දරු දෙදෙනා ෂර්මිලාන් එහි සිටියේ නැහැ. ඇය එම ප්‍රදේශයේ කුලී නිවසක වෙසෙන බව සොයා ගැනීමට ඔහුට දින කිහිපයක් ගත වුණා. විටින් විට ෂර්මිලා ආපසු කැඳවාගෙන ඒමට වීරසේකර එම නිවසට ගියද ෂර්මිලාගෙන් ඊට කිසිදු අනුබලයක් ලැබුණේ නැහැ. මින් දැඩි කලකිරීමට පත් වීරසේකර මත්පැන් පානයටද ඇබ්බැහි වුණා. මිතුරන්ගෙන් පවා ප්‍රතික්ෂේප වන තරමටම වීරසේකර බේබද්දිකු වුණා. මේ වන විට දරුවන් දෙදෙනාද කුලී නිවසට ආසන්න පාසලකට ඇතුළත් කර ගැනීමට ෂර්මිලා කටයුතු කර තිබුණා. උදැසනම දරුවන් පාසල් යවා ෂර්මිලා කුරුණෑගල රෝහලට යන්නේ බසෙන් ඇගේ මවද දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඔවුන් සමග නැවතීමට පැමිණ සිටියා. බස් රථයෙන් සේවයට යන දිනක තරුණයෙකු ඇගෙන් උදව්වක් ඉල්ලා සිටියේ ඇය හා හිතවත් වීමෙන් පසුවයි. ඒ ඔහුගේ සහෝදරයා හදිසි අනතුරකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ගන්නා බැවින් ඔහු පිළිබඳව ස්වාපාලන ලෙසටයි. එම හිතවත්කම හේතුවෙන් තමා සේවය කරන වාට්ටුවේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 29 හැවිරිදී ප්‍රදීප් තුෂාන්ට අනෙක් නේවාසික රෝගීන්ට වඩා වැඩි සැලකිල්ලක් දැක්වීමට ෂර්මිලා ඉදිරිපත් වුණා. ප්‍රදීප්ගේ පියාන් සහෝදරිනුත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව ෂර්මිලා දැන සිටියේ නැහැ. අවස්ථා ගණනාවකදීම පොලිසිය මොවුන් අත් අඩංගුවට ගෙන තිබුණා. පවුලේ අය කළ යුතු සියලු සත්කාර ෂර්මිලාගේ අතින් ඉටුකර ගැනීමට ප්‍රදීප්ට අවස්ථාව උදාවීමත් සමග සල්ලාල ජීවිතයක් ගත කරන ඔහුට තවත් අදහසක් පහළවන්නට ඇති. ඒ සැමියාගෙන් වෙන්ව සිටි 45 හැවිරිදී මේ තිදරු මවගේ පහස ලැබීමයි.
විසින් නවහැවරදි තරුණයා සමග ගත කිරීමට ෂර්මිලාටද ආශාවක් ඇති වී තිබුණා. ඉක්මන් සුවය ලැබූ ප්‍රදීම් රෝහලින් නික්ම කියේ ෂර්මිලාගේ සිතද රැගෙනයි. ඒ අනුව දුරකථනයෙන් සිය සම්බන්ධය තව තවත් තහවුරු කරගත් ෂර්මිලා අවස්ථා ගණනාවකදී ඔහු සමග විවිධ ප්‍රදේශවල ලැබුම්හල් රසකම රැය පහන් කළා. තහනම් පහසේ රස වැඩිවන්නට තමා විවාහක කාන්තාවක් බවන්, දරුති දෙනෙකුගේ මවක් බවන් ඇයට අමතක වී ගියා. නිවසට පැමිණීම දින ගණන් පසුවන්නට වුණා. නිවසට පැමිණියද දුරකථනයේ එල්ලී පෙම්බස් දොටන මවගේ හැසිරීම තරුණයෙකු වූ වැඩිමහල් දරුවාට ඇල්ලුවේ නැහැ. ඒ අනුව ඔහු තම පියා පැමිණි අවස්ථාවකම මේ රහස හෙළි කළා. මේ වන විට තම දුවගේ හැසිරීම පිළිබඳ කලකිරීමට පත්ව සිටි මවද ඔවුන්ට උදව් කිරීම පසකලා ආපසු සිය නිවසට ගියා. ලොකු පුතාගේ පණිවිඩය දැනගත් වීරසේකර ෂර්මිලාගෙන් මේ පිළිබඳ විමසූ අතර එෙහිදී ඇති වූ බහින්පස් වීමේදී ෂර්මිලා සත්‍ය ප්‍රකාශ කරේ වීරසේකරට තවන් රිදවීමේ අරමුණින් වන්නට ඇති. මෙතෙක් තම බිරිඳට අනුකම්පා කළ වීරසේකර සත්‍ය හෙළවීමත් සමග දැඩි තීරණයක් ගත්තේ නැවත තම බිරිය සමග කිසිදු සම්බන්ධතාවයක් තබා නොගන්නා බවටයි. ඒ අනුව ඇයට කැමති දෙයක් කරගන්නට ඉඩහැර දරුවන් තිදෙනා රැගෙන ඔහු තම නිවසට පැමිණියා. මවට තමන් පිළිබඳ උනන්දුවක් නැති බව තේරුම්ගෙන සිටි දරුවන්ද සිය කැමැත්තෙන්ම පියා සමග යන්නට එකඟ වුණා. ලද නිදහසින් උද්දාමයට පන් ෂර්මිලා තම ලාබාල පෙන්වතා සමග නිදහසේ පෙම්සුව විඳීමට මෙසේ අවස්ථාවක් කරගත්තා. එහෙත් ටික දිනක් ගතවන විට ඇයට සත්‍ය හෙළිදරව් වන්නට වුණා. තම පෙම්වතා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයකු බව දැනගන්නා විට ඇය හොඳටම ප්‍රමාද වැඩි. ඇගේ මුළු පඩියම පැහැරගන්නා ප්‍රදීම් රිසිසේ මද්‍රව්‍ය භාවිතා කරන්නට වුණා. ඔහුගේ විකෘති ආශාවන් සම්පූර්ණ කිරීමට ෂර්මිලාට මහත් වෙහෙසක් දරන්නට සිදු වුණා. සෑම මසකම වැටුම් ලබා ගැනීමෙන් පසු දරුවන්ට මුදල් තෑගි භෝග ලබා දුන් ෂර්මිලාට දැන් ඒ කිසිවක් කරන්නට අවස්ථාවක් නැහැ. මුළු පඩියම මේ කර්මයා විසින් දැහැගනි. ඒ අනුව තම නව පෙම්වතාගේ සත්‍ය වටහාගත් ෂර්මිලා වීරසේකරගේ අනුකම්පාව අපේක්ෂාවෙන් යළි නිවසට පැමිණියේ මීට මාස 6කට පමණ පෙරයි. එත් වීරසේකරගෙන් ඊට කිසිදු අනුබලයක් නොලැබුණා. පසුව වීරසේකරගේ නිවස ආසන්නයේ ඇති ඔහුගේ සහෝදරයාගේ නිවසේ නවාතැන්ගත් ෂර්මිලා තම දරුවන් දැකගනිමින් මාසයක් පමණ කාලයක් එහි සිට සේවයට ගියා. එහෙත් නර්ම පෙම්වතාගෙන් ඇයට ගැලවීමක් ලැබුණේ නැහැ. එම නිවසට පැමිණි ඔහු බෝම්බයක් පෙන්වා තර්ජනය කිරීම නිසා භීතියට පත් නිවසියන් ෂර්මිලා ගෙදරින් පිටතට යන ලෙස නියෝග කරන්නට වුණා. ඉන්පසු කුරුණෑගල රෝහලේ හෙඳියන් සඳහා වූ නේවාසිකාගාරයේ සැඟවී සිටින්නට ෂර්මිලා කටයුතු කළන් වැඩි දවසක් යන්නට මත්තෙන් ප්‍රදීප් ඇතුළටද පැමිණ ෂර්මිලාට තර්ජනය කරන්නට වුණා. ඇයට ඔහුගෙන් කිසිදු ගැලවීමක් ලැබුණේ නැහැ. වැටුම් දිනට පැමිණ මුදල් වැටුම පැහැරගෙන යනවා. තම නොමනා හැසිරීම හේතුවෙන් දරුවන්ට ඇති වූ මෙම අවධානය පිළිබඳව ෂර්මිලා දැඩි කම්පණයට පත්ව සිටියා. ඕනෑම දෙයක් උනා දෙන්නේයි සිතා ඇය ප්‍රදීප් සමග යන්නට තීරණය කළේ යහළු හෙදියන්ගේ විරෝධතා නොදකමින්. ඔහු වාරියපොළ වේරපොළ ප්‍රදේශයේ නිවසක පදිංචි වුණා. නිවසක් කිව්වාට එය මුඩුක්කුවක් වැනි. මෙම නිවස අයත් වුණේ අඹන්පොළ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුටයි. ඉහළ වැටුමක් ගන්නා හෙදියක් වත් එදා පටන් ෂර්මිලාට තම පෙම්වතා සමග සැතපෙන්නට සිදු වුණේ කොන්ක්‍රීට් පොළවේ එළවූ පැදුරක් මතයි. විවිධ මද්‍රව්‍ය පාවිච්චි කරන විකෘතියෙන් ඉන්නා ප්‍රදීප්ට මේ ගැන වගක් නැහැ. අගෝස්තු 25 වන දින 15ක පොහොය දිනයයි. ඊට පෙර දින ෂර්මිලාගේ වැටුම් දිනයයි. ඇය වැටුප රැගෙන ගෙදරට පැමිණියේ නැහැ. ඒ රාත්‍රියේ වැඩමුරයක් තිබුණු බැවින් පසුදින උදෑසනින්ම ෂර්මිලා නිවසට පැමිණියේ වැටුමෙන් කොටසක් අත්බෑගේ වෙනත් ස්ථානයක සංගවාගෙනයි. ඒ තම දරුවන්ට දෙන්නට ඇති මුදල්. මෙය ප්‍රදීප්ගේ ඇස ගැටුණුන් එයද ඔහු විසින් උදුරා ගන්නා බව ෂර්මිලා දැන සිටියා. වැටුමද සුළු මුදලක් නොවේ. රුපියල් 90,000කට ආසන්න මුදලක්. ප්‍රදීප්ට නම් මෙම මුදල සෑහෙන්නේ දින කිහිපයකට පමණයි. ෂර්මිලා නිවසට පැමිණෙන විට ප්‍රදීප් නිවසේ සිටියේ නැහැ. එය පුදුම කරුණක්. තම දරුවන් පිළිබඳ භීතියට පත් ෂර්මිලා ප්‍රදීප්ට දුරකථන ඇමතුමක් ගන්නේ ඔහු දරුවන්ට අනතුරක් සිදු කරන්නට ඉඩ ඇති බව සැක කළ නිසායි. ඇමතුමට පිළිතුරු දුන් ප්‍රදීප් ප්‍රකාශ කළේ ඔහු තම උපන්ගම වෙන හෙට්ටිපොළ මල්වාන ගෙදර ප්‍රදේශයේ මලගෙදරක සිටින බවයි. ෂර්මිලාට මෙය මහත් සහනයක් ගෙන දුන්නා. වහම තම මාසපඩියෙන් දරුවන්ට වෙන් කළ කොටස කැඩී බිඳී ගිය සෙවිලිමේ රාසිකත දැනග සැඟ වූ ඇය වේදනාවන්ගෙන් තොර විවේකයක් ලබා ගැනීමට සිතා කඩනමින් තම ඇඳුම් පැළඳුම් ටික සෝදා දැම්මා. පැදුරු කඩමාල්ල එලා එහි සැතපී විවේකයක් ගත්තා. සවස දෙකට පමණ ප්‍රදීප් නිවසට පැමිණියේ හොඳ හැටි මත් වීගෙනයි. වෙනදා ඔහු ගමන් කරන යතුරු පැදිය නැහැ.
එය ශේමිලාගේ නමට ඇය විසින් මිලදීගත් එකං යතුරුපැදිය පිළිබඳ විමසීමේදී හෙරවුණේ ප්‍රදීප් විසිනය උකසට තබා ඇති බවයි. ශේමිලාගේ වැටුම ලැබීම එක දිනකින් පමාවීම නිසා ඔහු යතුරුපැදිය උකසට තබා මුදල් රැගෙන තිබුණා. ඒ මුදල් සතයක් වන් ඔහු අත නැහැ. මේ ගැන ඇති වූ බහින්බස් වීම වෙනදාට වඩා දුරදිග කියා ගුටිබැට හුවමාරු වන්නට වුණා. වෙනදාට ගුටිකා පසුබසන ශර්මිලාද දෙකෙන් එකක් උන දෙන්නේයි සිතා හරි හරියට ප්‍රදීප් සමග ගැටුණා. මද්‍රව්‍ය නිසා දුර්වර්ණව සිටි ප්‍රදීප්ට හොඳ පාරවල් කිහිපයක් ශර්මිලාගෙන් වැදී තිබුණා. ප්‍රදීප්ගෙන් එල් වූ ප්‍රතිප්‍රහාරවල් හමුවේ ශර්මිලා දැඩි කෝපයට පත්ව සිටි අතර ඇයගේ අතට හසු වුණේ ගෑස් ලිපේ බටයයි. එහි අග බරට තිබූ රෙගුලේටරයෙන් ඇය ප්‍රදීප්ගේ මුහුණට පහරක් එල්ල කළා. විසිවීගිය ප්‍රදීප්ට මරණ බය දැනුනේ ඉන් පසුවයි. වහා පැන රෙගුලේටරය උදුරාගත් ඔහු ඉන් පහරවල් කිහිපයක්ම ශර්මිලාගේ හිසට එල්ල කළා. ශර්මිලා ඇද වැටුණා. ප්‍රදීප්ට නිදිමත වැනි තත්ත්වයක් ඇතිව තිබුණේ වැදුණු පහර නිසාද මද්‍රව්‍ය නිසාදැයි ඔහුට නිශ්චයක් නැහැ. ලේගලන තුවාල සහිතව වැටී සිටි ශර්මිලාගේ හිසට යටින් නිවසේ තිබූ එකම කොට්ටේ තැබූ ප්‍රදීම් එම කොට්ටේම තම හිසද තබාගෙන විවේක ගත්තා. ඔහු පියවි සිහියට එන විට සවස පහට ආසන්නයි. ශර්මිලාට තවමත් සිහිය නැහැ. ප්‍රදීප්ට සියල්ල මෙනෙහි කරගන්නට මොහොතක් ගත වුණා. වහම පාරට දිව ගිය ඔහු නිවස ඉදිරිපිට පාරෙන් අනික් පැත්තේ ඇති පෙට්ටි කඩයකට ගොස් සිද්ධිය හෙළි කළා. 119 අංකයට ඇමතුමක් ලබා දී සිද්ධිය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියද ඔහු ත්‍රීවිලයක් කතා කරගෙන ශර්මිලාද රැගෙන රෝහලට ගියා. ඒත් ඒ වන විටත් ඇය මිය ගොස් තිබුණා. අසල්වැසියන්ගේ ඇමතුම් වලට අනුව පැමිණි පොලිසිය අවට තිබූ සාක්ෂි සහ තොරතුරු අනුව ශර්මිලාගේ අනියම් ස්වාමිපුරුෂයා අත් අරංගුවට ගනු ලැබුවා. පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වූ අතර ඒ නිසා ශර්මිලාගේ මෘතදේහය බාර ගැනීමට කෙනෙක් නැහැ. ඒ අනුව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා ඇගේ ස්වාමියා වන වීරසේකරට අමතා මෙම දේහය බාර ගැනීමට කැමැති දැයි විමසා තිබෙනවා. මොන වැරදි කළන් තම දරුවන්ගේ මව නිසා දරුවන්ට මව දැක ගැනීමට අවසන් අවස්ථාව ලබා දිය යුතු නිසාන් වීරසේකර තම බිරියගේ දේහය බාර ගැනීමට චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කිරීමටත් එකඟ වුණා. එපමණක් නොව 7 දවසේ දානය ලබා දීමට ඔහු සැලසුම් කර තිබුණා. අනියම් පෙමක රසපහස සොයා තම දරුවන්ද ස්වාමියාද හැරගිය ශර්මිලා ජීවිතේ අඩක් ගත කර තිබියදී පස්යට වැළලී ගියේ එලෙසයි.